මේ තියෙන්නේ දැලි පුතු. කුරුල්ලෝ ඇති කරන අය දන්නවා මේ මොනවටද ගන්න කියලා. ටවුබර්ඩ්ස් ලාගේ වගේම කුරුල්ලන්ගේ බිත්තර ඇදීන, ඒ කියන්නේ කැල්සියම් මේගොල්ලන්ට ලැබෙන්නේ මේ දැලි පුතු වලින්. මේවා ගන්න තියෙනවා බෙහෙත් බඩු කඩවල. මේ කෑල්ලා රුපියල් 500 අතර ගාණක් වෙනවා. මේ කෑල්ලා කූඩු එල්ලලා තියන්න ඕනේ මේ බිත්තර ඒගොල්ලන්ගේ හොදට හැදෙන්න ඕන. මේවා ගොඩක් ගන්නවා සිංහල බේත් වලටත් ගන්නවා අස්ති බිදීම් තියෙන අයට. එහෙම ඒගොල්ලන් කකුල් වලට පත්තු බදින්දි මේවා ගන්නවා. මේක මේ දූවිල්ල වගේ තියෙනවා. දැන් රවුබර්ස්ලා වගේ කුරුල්ලන්ගේ කූඩු වලට මේක දාන්න ඉතින් පොඩ්ඩක් මේ දූවිල්ල පිහිදා ගන්නවා. ආරක් පිට විසවිජ මොනවා හරි තිබුණොත් පිළිදාල දානේ කෝකටත් හොඳයි. ගොඩක්ම කුරුල්ලන් කැල්සියම් ලැබෙන්න දැන් සමහර කුරුල්ලු කන්න නැත්තම් මේවා මේ හොඳට කුඩු කරලා සම්පෝෂ වගේ දේක දාලා දෙන්න පුළුවන්. බිත්තර එහෙම හැදෙනකොට සමහර බිත්තර දෙකක් එකට ඇලිලා හැදෙනවා. ඇලෙනවා. එතකොට සාමාන්‍යයෙන් බිත්තර හරියන්නේ නැහැ. ඒක වළක්වා ගන්න පුළුවන් මේ දැඩි පුතු දෙනවා. සාමාන්‍යයෙන් කුරුල්ලෝ කූඩුවකට මේකක් එකතු කරනකොට එකක් දාන්න ඕනේ. මේ ඒගොල්ලෝ ගොඩක් කනවා මේක. පොඩි කම්බි කෑල්ලක් ගන්නවා. කම්බි කෑල්ල අරගෙන තුම ගැට ගහ ගන්නවා. ගැට ගහලා කුරුල්ලෝ ඉන්න අත්තක වගේ තමයි මේක කියන්නේ. හොඳට ගැට ගහ දැන් මේක බලමු කූඩුවට කොහොමද මේක එල්ලන්නේ කියලා. ඕම් කන්නේ දෙලි පුතු. වදිලි කන්නේ. අත්තලාම කෝ දෙලි පුතු කන්නේ. Thank you.
දැඩිපොතු කන්න නැති මෝඩයා සයිට් එක මාරහයිනේ. බටව දාන්න වගේ. ෂයින් අපේ. ඔය වගේ බටද? ඔව්. ඈ? ඌ මාර විදිය ලොකු වෙලා. වාගේ පොඩි වීඩියෝ ගන්නට එවන්න පුළුවන්ද? ඈ? මට පළවෙනි ටික වීඩියෝ ගොල්ල YouTube ටිකක් දාන්න. සල්ලි ඔයාගේ වගේ ඔයයි ගන්නට මේ ඒක. නේ. බලමු දෙන්නයි ගමු යන්නේ පොඩි වීඩියෝ හැලක් යන්නම්කෝ. අන්න ඒ ටික පොඩ්ඩක් එඩිට් කරලා දාලා දෙන්න. වට්ස්ඇප් එකට ගන්නවා මගේ නම්බරේට. Damn on it.